අහිවවන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ ශ්‍රී ලංකා බංග්ලාදේශ රාජ්‍ය නායක හමුව අද හිටපු නාවික හමුදා ප්‍රකාශක DKP දසනායක ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට දේශපාලන ක්‍රියාකාරකම් අත්විටුවන ලෙසට නාරාහේන් පිට අභයාරාමයට අතුරු තහනම් නියෝගයක් මුලින්ම දේශීය පුවත් බංග්ලාදේශ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට අග්‍රාමාත්‍ය ශ්‍රී හසිනා මහත්මිය හමු වුණා. ජනාධිපතිවරයාගේ බංග්ලාදේශ සංචාරයේ දෙවන දිනය අදයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ තෙදින නිල සංචාරයක නිරත වන්නේ එරට අගමැති ශ්‍රී හසිනා මහත්මියගේ ආරාධනයකට අනුවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ එරට අගමැතිනි ශ්‍රී හසිනා මහත්මිය හමු වුණා. ඒ එරට අගමැති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යතුමිය ශ්‍රී හසිනා මැතිනි අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුවා. මේ සාකච්ඡාවේදී නායකයන් දෙපළ තවදුරටත් කලාපයක් වශයෙන් සුහදව සිටීම සහ රටවල් දෙකක් වශයෙන් 1971 වර්ෂයේ ඇරඹී සුහදත්වය සහ රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ හැකියාවන් පිළිබඳව සාකච්ඡා කළා. රටවල් දෙකෙහිම වෙළඳ ශේෂයන් වෙළඳ පරතරයන් මීට වඩා පුළුල් කරගැනීමේ ඇති අවකාශයන් පිළිබඳව සාකච්ඡා කළා. ශ්‍රී ලංකාව තමන්ගේ රටේ අවංක මිතුරෙක් බව රාජ්‍ය නායකයන් දෙපළම අදහස් හුවමාරු කරගත්තා. විශේෂයෙන්ම මේ සාකච්ඡාවෙන් අනතුරුව රටවල් දෙකටම බලපාන්නා වූ අවබෝධතා ගිවිසුම් රසකට මෙලඹුණා. විශේෂයෙන්ම නව ආයෝජන අවස්ථා, ඇඟලුම් ශාස්ත්‍රය, රූපවාහිනී ශාස්ත්‍රය, සංනිවේදනය, කෘෂිකර්මය, උසස් අධ්‍යාපනය වැනි ශාස්ත්‍ර කෙරෙහි මේ ගිවිසුම් වලින් අවධානය යොමු කෙරුණා. මේ ගිවිසුම් වල ප්‍රතිලාභ රටවල් දෙකම එළඹෙන කාල පරිච්ඡේදය තුළ ලබා ගනීවි. ඒ අරහා කලාපයක් වශයෙන් ගොඩනැගෙන සුහදතාවයෙන් යුතු රටවල් දෙකක් වශයෙන් ඒ ප්‍රතිලාභ තවදුරටත් අත්පත් කර ගැනීමේ හැකියාව ඉද ප්‍රස්තාව පවතිනවා. නරහෙම්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදා ගැනීම තහනම් කරමින් කොළඹ දිසාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙන අධිතරණ අධිකරණ වාර්තාකරුවෝ කේ එස් සුදේ කුමාර්. අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ප්‍රතිබඳක විශාල අසාධාරණයක් සිදු වන බවයි. අදාළ කටයුත්ත වැළැස්වීමේ නියෝගයක් නිකුත් කරන බින්ද උන්වහන්සේ අධිකරණයෙන් ඉල්ලා තිබුණා. එන්න කරුණ සලකා බැලූ කොළඹ දිසා අධිකරණය අදාළ විහාරස්ථානය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම වළක්වාලමින් එහි විහාරාධිපති වන පූජ්‍ය මුර්තිත්වයේ ආනන්ද හිමියන් වෙත අදාළ අතුරුදානම් නියෝගය නිකුත් කර තිබෙනවා. වැඩිදුර විභාගය නොවැම්බර් මාස 21 වුණා. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනාම ඉදිරි සතිය තුළ අනුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වන බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසනා ලක්මව යන මැයින් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරන සමන්ත්‍රණ මාලාවේ ගම්පහ පැවති සමන්ත්‍රණය අමතමින් සමහරව අහනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැහැ. ඉතින් මොකද්ද මේ තියෙන විරෝධය කියලා? මෙන්න කියනවා කෙටුම්පත් නැහැ කියන කෙටුම්පත්. මේක බොහොම සූක්ෂම විදියට මේ රට ෆෙඩරල් කරන යෝජනා ටික ඇතුළත් කරලා තියෙනවා. ඒකීය භාවය අයින් කරන විදිය මේක කියනවා. පළවෙනි එකත් ඒ කියන, දෙවෙනි එකත් ඒ කියන, තුන්වෙනි එකේ කාරණේ කියනවා. ශ්‍රී ලංකාවේ නිදහස් ස්වෛරී ස්වාධීන නොබෙදූ හා බෙදිය නොහැකි රජරාජයක්. ඒකීය නැහැ. ඊළඟට කියනවා ශ්‍රී ලංකාවේ නිදහස් ස්වෛරී හා ස්වාධීන ජනරාජයක් වන අතර ඒකීය රාජ්‍යයක්. වරහන් ඇතුළේ තියෙනවා උරුමිත්ත නාඩු. මෙම භාගන්තියේ ඒකීය රාජ්‍ය උරුමිත්ත නාඩු යන්නේ
නොබෙදුවා බෙදිය නොහැකි රාජ්‍යයක් අදහස් කරනවා. උරුමිත්ත නාඩු කියන්නේ අපේ හාමුදුරුවනේ දෙමළෙන් ඒකිය කියන එක නෙවෙයි. උරුමිත්ත නාඩු කියන්නේ බෙදිය නොහැකි. දැන් බෙදිය නොහැකි කියලා කියන විවස්ථාවට ඇතුළත් කරාම ඒක නීතිමය බලයක් තියෙන වචනයක් නෙවෙයි. මේ මහත කරන්න හදන්නේ විරුවෝ 27000ක් දිවි පුදලා 23000ක් තමයි අහිමි කරගෙන ලේ වලින් පණ දීපු ඒකිය භාවයට දෙන්න හදන්නේ වැඩි. ඒ නිසා මේ අලුත් විවස්ථාව හදන ක්‍රියාදාමයෙන් අපි වෙන් වෙන්න ඕන. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනා තව සතියක් ගෙවුණෙන් පස්සේ ලිඛිතව කතානායකතුමාට බාර දෙනවා. අපි මන්ත්‍රීවරු පස් දෙනා ආණ්ඩුක්‍රම විවස්ථා මණ්ඩලයේ සමාජිකයන් නොවේ. ඒ නිසා තවදුරටත් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම විවස්ථා මණ්ඩලයක් ලෙස හඳුන්වන්නට හැකි යාවක් නැහැ කියන එක ප්‍රකාශයට පත් කරන්න කියලා. 225න් එක්කෙනෙක් අයින් වුණත් ඒ නාමකරණය දෙන්න බෑ. ලෝකෙට කියනවා මේ විවස්ථාව හදන්නේ මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා. මේක ඒකාබද්ධ විපක්ෂෙත් ඉන්නවා. මේ ඒකාබද්ධ විපක්ෂ නායකයන්ටත් යෝජනා කරලා තියෙනවා. දැන් ඉතින් ඔය මේරුම් මණ්ඩල වලින් ආණ්ඩුක්‍රම විවස්ථා මණ්ඩල වලින් ඉවත් වෙන්න කාලේ හරි. ත්‍රිනිකායක මහානායක ස්වාමින්වයන් වහන්සේලා විධානය කරනවා නම් නව ආණ්ඩුක්‍රම විවස්ථාවක් ඕනේ නැහැ කියලා. උන්වහන්සේලා එපා කියන විවස්ථාව කෙටුම්පත් කරන මණ්ඩල වල ලගින්න ඒකාබද්ධ විපක්ෂ ගම්මිරිස් මිල පහල යෑමට විරෝධය පළ කරමින් ඇඹිලිපිටියේ පැවති ගොවි විරෝධතාවට පහර දීමේ සිටය පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බහරගත යුතු බව සමස්ත ලංකා ගොවිතන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ගොවි හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. ඒ ගම්මිරිස් ගොවියට මේ ආණ්ඩුව ගැව්වා. ඒ ගහපු ආණ්ඩුව ගම්මිරිස් ගොවිය හමුවේ අනිවාර්යයෙන්ම ධන ගස්සනවා. ධන ගස්සලා තමයි පස්ස බලන්නේ. ඒ නිසා අපි තමුන්නාසාර කියනවා ජනාධිපතිතුමෝ ඔබතුමා කිව්වා ගොවියගේ සටන් සාධාරණයි. ඒ සාධාරණ සටන් මම කවදාවත් මර්ධනය කරන්නේ නැහැ කිව්වා. ආබයි දැන් ඔබතුමා පොරොන්දු වද කඩ කිරුවා. ගම්මිරිස් ගොවියට ගැව්වේ. ඒ නිසා මේක වගකීම බාර ගන්න ඕනේ ආණ්ඩුව. පොලිසිය ඉස්සරහා පොලු ගෙනල්ල බෙරලා අනයින්ස ගම්මා තාත්තට ගහන්න පොයෙන්දුන්ටේ හයියාවේ. එමණ මේ හයියන්නේ ඉපාරේ මාණ්ඩුවේ හයිය. ඒක ආණ්ඩුව මේක වගකීම බාර ගන්න ඕනේ. මේ රටේ ගම්මිරිස් ගොවිය විතරක් නෙමෙයි සියලුම ගොවි ජනතාව මේ ක්‍රූර පහර දීමට රෙහිව ගොවියගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට රෙහිව අපි පෙළ ගස්සනවා. මේ ආණ්ඩුවේ මලගම සිද්ධ කරගත්තු ඒකට අදාළ පළවෙනි වැඩිමලේ ආණ්ඩුව පල්ලෙපැත්තෙන් පත්තු කරගත්තයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. ඒ නිසා අපේ සටන ගොවි සම්මේලනයේ සටන ගොවියා අතින් උදුරගෙන තියෙන මිල තීරණ කිරීමේ අයිතිය අපේ අතට ගන්න එක. රාජ්‍ය ඉදිරියේදී පොලිතින් නිෂ්පාදනය තහනම් කරන්නේ නම් ඒ සඳහා තමන්ට සහන කාලයක් ලබා දිය යුතු බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකින්ගේ සහ ප්‍රතිචක්‍රීකරණයන්ගේ සංගමේ පවසනවා. ඊයේ මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ පිළිබඳව අදහස් පළ කළා. මාධ්‍ය හමුවක් පවත්වලා කැබිනට් තීරණ දැනුම් දීමක් කරා ලංචී තහනම් කරනවා කියලා සහ ෂොපින් බෑග්, ගාබේජ් බෑග්, ස්ටයිරෝෆෝම් බොක්සස් තහනම් කරනවා කියලා. අපි ඉස්සෙල්ලම කියනවා අපේ සම්පූර්ණ විරුද්ධතාවය මේකට ප්‍රකාශ කරනවා. මොකද හේතුව විද්වත් කමිටුවක් කරහා මේ සාකච්ඡා කළා මේ තීරණ ගත්තා කියලා කිව්වට පවත්වන ලද කිසිම සාකච්ඡාවකට අපේ සංගමය හෝ කර්මාන්තකරුවන් සහභාගී කරවගන්නේ නැහැ. අපි කියන්නේ යම් දෙයක් තහනම් කරනවා කියලා කියන්නේ ඒක අවසාන තීරණය වෙන්න ඕනේ. තහනම් කරන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ. මිනිස්සුන්ට කියන්න ඕනේ ලංචී තහනම් කරන්න යනවා. ඒකට ඕගොල්ලෝ කල්පෝලට යොමු වෙන්න. කර්මාන්තකරුවන් හැටියට අපිට කියන්න ඕනේ අපි අවුරුදු දෙකකින් හරි තුනකින් හරි මේ කර්මාන්තයෙන් ඕගලන් අයින් කරනවා. ඕගොල්ලෝ වෙන කර්මාන්තවලට යොමු වෙන්න. ලන්ෂී තහනම් කරන්න නැතුව ඒකට විකල්පයක් හැටියට අපි දීලා තියෙනවා දිරන පොලිතින් වලින් නිෂ්පාදනය කරන ලන්ෂී වලට අවසර දෙන්න කියලා ඔක්සෝ බයෝ ඩිග්‍රේඩබල් කියන ලන්ෂී එකට. මේක අවුරුදු 5ක් ඇතුළත සම්පූර්ණයෙන් පොළොවට පස් වෙනවා, කොම්පෝස්ට් බවට පත් වෙනවා. ඒකේ කිසිම පරිසර හානියක් වෙන්නේ නැහැ. ලෝකේ පොලිතින් පාවිච්චි කරන එකම රට ලංකාව නෙවෙයි. ලංකාවේ පොලිතින් පාවිච්චි කරන්නේ එක පුද්ගලයෙක් කිලෝ 5.9යි අවුරුද්දකට. යුරෝපයේ වගේ දියුණු රටවල් ගත්තාම කිලෝ 50කට වැඩිය පාවිච්චි කරනවා. හැබැයි කිසිම දවසක ඒ රටවල් වල පොලිතින් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ මිනිස්සු ඒ පොලිතින් ටික රීසයිකල් කරලා ආපහු නිෂ්පාදනය වලටම පාවිච්චි කරනවා. අපේ නිලධාරීන්ගේ තියෙන නොහැකියාවට කර්මාන්තයක් වහලා හරියන්නේ නැහැ. හැටන් කොටකල ප්‍රදේශයේදී පසුගියදා අනතුරට ලක් වූ දුම්රිය පිළිකත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. දුම්රිය පිළිපැනීම හේතුවෙන් ඊයේ දිනේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයටද බහතා එල්ල වුණා. පසුගිය 12 වෙනිදා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ තැපල් දුම්රිය, හැටන් සහ කොටකල දුම්රිය නැවතුම්පල අතර පිහිට ඇති අඩි 60 පාලබස්වලදී පිළිපැනීමකට ලක් වුණා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා සිදු වුණා. පිළිපැනීමෙන් දුම්රිය මැදිරි 4කට දැඩි අලාභහානි සිදු වූ අතර අසල පිහිටි දුම්රිය පාලමද කැඩී ගොස් තිබුණේ මෙලෙසින්. එම දුම්රිය පිළිගත කිරීමේ කටයුතු නාවලපිටිය හා බදුල්ල දුම්රිය ස්ථානවල නඩත්තු අංශ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ ආරම්භ කර තිබෙනවා.
දුම්රිය පිළිපැනීම හේතුවෙන් දුම්රිය මැදිරි දුම්රිය පාලම මෙන්ම දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදු වී ඇති අතර දුම්රිය ඉංජිනේරුවන් පවසන්නේ පිළිපැන ඇති දුම්රිය මැදිරි පිළිගත කර හානි සිදු වී ඇති දුම්රිය පාලම හා දුම්රිය මාර්ගය යථාතත්වයට ගැනීමට දින ගණනක් ගතවන බවයි. දැන් කෙටි විරාමයක්. ඔබේ සම ඇසුරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. දැන් යාලිත් ප්‍රවෘත්ති. හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු DKP දසනායක මහතා මේ මාසේ 19 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද පෙරවරුවේ DKP දසනායක මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය හමුවට ඉදිරිපත් කෙරුණා. හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු DKP දසනායක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය බදාදා දිනේදී. ඒ 2008 වසරේදී තරුණීන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුගෙන් වැලිසර නාවික හමුදා රෝහලේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි. ඒ අනුව ඒ මහතාව අද පෙරවරුවේ වැලිසර රෝහලේ සිට ගිලන් රථයකින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා. අනතුරුව ගිලන් රථයේ අසලට පැමිණ දසනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය ඔහුව මේ මාස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. තවද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බන්ධනාගාර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත ඉන් අනතුරුව ක්‍රියා කරන ලෙසද මහේස්ත්‍රාත්වරය නියෝග කර තිබෙනවා. උමාවය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සැප්තැම්බර් මාසේ 15 වන දිනට පෙර වන්දි ලබා දීම අවසන් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ අමාත්‍ය අනුකමිටුව තීරණය කළ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසනවා. අමාත්‍ය අනුකමිටුව ඊයේ මහවැලි අමාත්‍යංශ කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ අමාත්‍ය අනුකමිටුව ඊයේ මහවැලි අමාත්‍යංශ කාර්යාලයේ විශේෂ රැස්වීමක් පැවැත්තුවා. මේ මාසේ 31 වෙනකොට අපිට දැනුම් දීලා තියෙනවා ලෝකයේ මේ පිළිබඳින දාන පිළි විශේෂත්වයෙන් ඔය රටේ ලංකාවට පැමිණෙනවා අපින් පසුව දවස් 15ක් පැවැත්වෙද්දී ඒ අය අපිට වාර්තාවක් ලබා දෙනවා. ඒ වගේම දැන්නමත් මේ අංශය නවීකරණය කිරීම සඳහා උපකරණ ගෙන්වීමේ වැඩපිළිවෙලකට ඒ ඇනවුම් කරලා තියෙනවා. මේක ඉදිරියටම කොන්ක්‍රීට් වෙන සීල් වෙන ආකාරයෙන් කටයුතු කරන්න. ඊළඟට පානීය ජල ගැටලුවට අපි විසඳුම් ලබා දෙන්න දැන්නමත් අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ටිකක් වැඩ අවසන් වූ ජල යෝජනා ක්‍රමයේ නිවාස වලට සම්බන්ධතා ලබා ගැනීම ගැටලුවක් වුණා. ඒක නොමිලේ ලබා දෙන්න රජය මගින් දැන් අඩුවු කරලා තියෙනවා. සමහර අයට විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. නැවත පරිචය කිරීම සඳහා හඳුනාගෙන ඇති ඉඩම් කොටස කඩමින් නිදහස් කරගෙන මේකත් අපි බලාපොරොත්තු වෙනවා. 15 දින වෙන විට මේ ඉඩම් කොටස නිරවුල් කරලා මේ අයට එදා පිටිය වැඩ තුළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තක්සේරු දෙපාර්තමේන්තුවේද වන්දි ගණනය කිරීම සඳහා අවශ්‍ය වාර්තා දත්ත ලබා දුන්නා. මේ මාසෙම අවසන් කරන්නේ කියලා තියෙන්නේ. මේ කාර්යය සම්බන්ධව මොන රජයේ පටන් ගත්තත් කවුරු පටන් ගත්තත් කොහොම සිද්ධ වුණා රජයේ විදියට අපි වගකීම බාරගෙන තියෙනවා. පොළොන්නරුව සුංගවිල ප්‍රදේශයේ වීකොවිතැනෙහි නිරතව සිටින ගොවීන් තම වගා පිම්වලට අවශ්‍ය ජලය නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. බෙස්ට් එම්ප්ලොයර් බ්‍රෑන්ඩ් අවෝඩ්ස් සම්මාන උළෙලේදී අද තිරනද සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙවර එය පැවැත්වුණේ 12 වතාවටයි. මානව සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත් ආයතන සහ පුද්ගලයින් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. මෙය සංවිධාන කරනු ලැබුවේ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන HRD කොංග්‍රස් ආයතනය විසින්. සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතායි. අද දෙරණ ප්‍රවෘත්ති සන්නාමයේද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා. පොලිස් සේවය තුළ සිදු කළ මෙහෙය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන විශේෂ සම්මානයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාද මෙහිදී පිදුම් ලැබුවා.
your hands together once again. Giriulla Sri Veeramune Sudharmaram Rajamaha Viharasthane Aithihasika Vedakathkamakin Yutu Bitusituvam Saha Viharasthane Ipereni Dharma Shalava Nisi Nadathwak Nomethi Kamin Vinashavana Bavata Adatherenata Vartha Una Viharadhipathi Himiyan Penwa Denne Puravitha Departamentu Magin Pratisanskarana Katiyutu Sidukara Mevana Vita Eya Navatha Dama Athi Bavai Pandala Pradeshila Kamkotta Seta, Giriulla, Sri Veeramune, Sundararama Rajamaha Viharasthane, Aithihasika Vedakathkamakin Yutu, Lin Bitusituvam Rasak Menma, Iperani Dharmashalawak, Vinashavana Bavata Warthawanawa. Walagamba Saha Kirthi Sri Rajasingha Rajasamayata, Situvam Saha, Grahanirmana Daknata Athi Mema Viharasthane, Iperani Lin Vihara Bitusituvam Rasakinda Yuktai. Mevana Vita Ema Bitusituvam Nisi Pratisanskaranayak Nokirimen Vinashayata Patwa Athi Bavai, Viharadhipathi Himiyan Penwa Denne. Mehi, Dave Nimakarnala, the Dharmashala, the Dirapatvi, Vinashavana Bavak, Daknatalabeneva. Iperani Batanakamakin youth, Sadakadapahanak Menma, Maldovan Urvag, the Mema Viharasthane, the Kiheki Athara, Viharadhipathi, Pujo, Mirihane, Damapala Himyan Penwa Denne, Mevanavita, Mema Viharasthane, Nadathu Katayutu Sidunovi Men, Vinashavana Bavai. Pahin Pala Atharama Thiyena, Ekama Puravidya Batanakamakin youth Viharasthane, Prathamana Yuge Wenakota, Viharasthane, Avasaya, Ewagema Dharmashala, Pohoya Seema Malakaya, Ewagema Vihara Mandire Bitisituwam, Kramin Idaye Thibitcha Tatwe Wenas Wela. Kisiamu akarik hani tatkere patmin pautino. Api danuat kalai itu baladaring silu dina danuat kerlatieno. Puravidya departmen terdapat api mepiluan danundim kerlatieno. Dawal prati prakashini mau tepat kerana subuh dawasak.